அவசராய சுவாமின் வகான் சார். அதத் சுப்புருது பரிதி நிர்வாண பட்டிப்பதா சக விதர்ஷனா பாவனா என மாத்ருகாவை அட்டத்தே 131 எக்பன தர்மதேசனாவ ஆரம்ப கிரீமட்டாய் அப்பதன் சூதானம்ப சிட்டின்னே. மே தர்மதேசனா மாலாவ மிகவுரு லவான்னே அப்பி கௌருத் தன்னா விசித்திர தர்ம கதிக்க மினிபுர அமாசாந்தி தபுவன ஆரண்ய சேனாசனாதிபதி நமக்கியன் அவசராய் அதி பூஜனீய தபுவனே ரத்ன சுவாமின் மகன்சே விசினு மாதங் இத்தா கௌரவேன் பாத நமஸ்கார ஆராதனா கர சிட்டினுமா தர்ம மண்டபே வட சிட்டின ஒப வகான்சேட்டு தர்ம தேசனாவ ஆரம்ப கரணு லெசட்டு. சாது சாது சாது. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයත් පදන්තා ධම්ම සවන කාලු අයත් පදන් ධම්ම සවන කාලු අයන් බදන්ත සාදු සාදු සාදු. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධී පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධී පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධී සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධීති. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඔස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමල යුධහමුදා කරන ලද කාලීන ගුණරත්න මැතිනිය, ඒ දයාබර මැතිනිය, සමන්ති ගුණරත්න මැතිනිය, සත්පුරුෂ පින්වතුන් සංවිධානය කරන ඉරිදා භාවනා ධර්ම සාකච්ඡා පින්බර වැඩසටහන අදත් මේ විදිහට ආරම්භ කළේ. සැදැහැපෙර සත්පුරුෂ පින්වත්නි, අද ඔය ඇත්තන්ට කමටහන් ලබා දෙන්නේ සතර ඊදිපාද ධර්මයෝ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා බලපාන ආකාරය සම්බන්ධව. සතර ඉදිපාද ධර්මයෝ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා බලපාන ආකාරය ගැන මේ ගැන පැහැදිලි කරලා දෙනකොට ඔබට මොනවද මේ සතර ඉදිපාද කියලා කියන්නේ කියන එක විස්තර කරන්න වෙනවා. සමායන ස්වර්ණහංස අවසරයි, මේ වහන්සේගේ ශබ්දය මදි පොඩ්ඩක් ඇහෙනවා. වොලියුම් එක දැන් කොහමද? ඒ වගේ තමයි ස්වර්ණහංස, පොඩ්ඩක් දැන් ඇහෙනවා. දැන් හරි ස්වර්ණහංස, දැන් ඇහෙනවා හොඳට. ඇහෙන්නේ නැතුව කිව් කියන්නේ ඇහෙන්නේ ගෞරව නිසා. දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ, කට කටහඬ හොඳට ඇහෙනවා. දැන් කාටද ඇහෙන්නේ කියලා? කාටද? නෑ, ඒක දැන් ඇහෙයි. හොඳයි. සත්පුරුෂ පින්වත්නි, සංසාර ගමනේදී ඔය ඇත්තෝ බෝධිපාසික ධර්ම 37ම ඔබ තුල දියුණු කරගෙන මගපල් ලබා සසරෙන් එගොඩ වීම කරගත්තේ නැති වුණොත් දිගින් දිගටම සංසාරේ ඉන්න පිරිසක් වෙනවා. ඒ සසරෙන් එගොඩ වෙන්න නම් ඔය ඇත්තෝ සතර ඉදිපාද ධර්ම ඔබ තුල ඇති කර ගන්න ඕනේ.
සතර ඉදිපාද ධර්මයෝ පටිච්ච සමුප්පා ධර්මය අවබෝධ කරගන්නට බලපාන ආකාරය කොහොමද කියලා දැනගන්නකොට මුලින්ම අපි ඉදිපාද ධර්ම මොනවද කියලා තේරුම් ගන්න වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඉදිපාද ධර්මයෝ, ඉදිපාද ධර්ම කිව්වහම ඉදිපාද ධර්ම හතරක් තියෙනවා. ඒ තමයි ඡන්ද, විරිය, චිත්ත, විමංසා කියලා කියන්නේ. ඔක්කොම ඉදිපාද ධර්ම හතරක් තියෙනවා. ඡන්ද ඉදිපාදේ, විරි ඉදිපාදේ, චිත්ත ඉදිපාදේ, විමංස ඉදිපාදේ කියලා. සත්පුරුෂ පින්වත්නි, මොනවද මේ ඉදිපාද? ඉදිය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ විශේෂයෙන් මොනවහරි සිදු කරන සිද්ධවන මොනවහරි දෙයක සිදුවීමකට මොනවහරි දෙයක් සිදුවීමට. දැන් තිරිසන් සත්තු ගත්තාම එයාට කතා කරන්න බැහැ. අපිට වගේ අපිට තිරිසන් සත්වය කතා කරන්න බැහැ. ඒ වගේම තව සමහර සත්තු ඉන්නවා අහන්න බෑ. සමහර සත්තු ඉන්නවා දැනගන්න බෑ. හැබැයි මේ අහනවා නම්, කතා කරනවා නම්, දැනගන්නවා නම් ඒවා විශේෂ සිදුවීමක්. ඒවා එක්තරා ක්‍රියාවක්. එතකොට ඒව ඉදි විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වුණාට බුදුදහමේ ඉදිපාද කිව්වහම ඉදිපාද හතරයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය ලෝකයා නම් මේ ඉදිපාද හතර ගැන නෙමෙයි ඉදි කිව්ව ගමන්ම හිතට ගන්නෙ අර අපේ පංචාභිඥා උපදවා ගත්තට පස්සේ ඉදිපාතිහාර කරනවානේ. පොළවේ කිමි දෙනවා, අහසේ කුරුල්ලෙක් වගේ අහසේ යනවා, වතුර ඇවිදිනවා. මේ වගේ ඒ විස්මිත දේවල් තමයි හුඟක් වෙලාවට මේ ඊදි විදිහට හුඟක් අය හිතන්නේ. ඒ වුණාට අපිට ඊදි විදිහට ගත්තාම ඔක්කෝම ඉරිදි පහක් තියෙනවා ශාසනික වශයෙන්. අපි මේ සතර ඉදිපාද වලදී කතා කරන්න ඕන ඉරිදි පහක් තියෙනවා. අර ඉරිදි පාතිහාරය කරන්න පුළුවන් වුණත් බැරි වුණත් අපිට අයිති වන මේ ඉරිදි හතරෙන් කෙරෙන්නේ, ඡන්ද විදිය චිත්ත විමර්ශන කියන මේ හතරෙන් කෙරෙන්නේ දැන් මේ කියන ඉරිදි පහ සම්පූර්ණ කරගන්න එක. සසර දුකින් ඔය ඇත්තෝ කවදා හරි දවසක ඉගොඩ වෙන්න ඕනේ. ඒ ඉගොඩ වෙන ගමනේදී ඔය ඇත්තෝ අනිවාර්යයෙන්ම ඔය ඇත්තෝ තුල වඩන්න ඕන ඉරිදි වර්ගයක් තියෙනවා. ඒ තමයි අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤාසිද්ධි. පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි, සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි, භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි කියලා. දැන් මේ කිව්ව සාසනික ඊදි පහ ලබන්න නම් ඡන්ද විරිය චිත්ත විමංසා ඕන. ඡන්ද ඉද්ධිපාද කියන්නේ මේවා කරන්න කැමැත්ත තියෙන්න ඕන. විරි ඉද්ධිපාද කියන්නේ නූපං අකුසා නූපදවන්නට කරන වීර්ය, උපං අකුසා දුරු කරන්නට කරන වීර්ය ආදී සතර සම්ප්‍රදාන වීර්ය තියෙන්න ඕනේ. චිත්ත ඉද්ධිපාද කියලා කියන්නේ වෙන වෙන දේවල් වලට හිත නැමෙන්නේ නැතුව තමන්ට ඕන දේ කරන්න හිත නැමෙන්න ඕන. තමන්ට අවශ්‍ය දේ කරන්න. විමංසිද්ධිපාද කියලා කියන්නේ සතර අපාය සංසාරය
ඒ වාගේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදිය මේවායේ ස්වභාවය හොඳටම අවබෝධ කරගන්න පුළුවන් ධර්ම ඥානය අවශ්‍යයි. ඒ ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. එතකොට ඔය ඇත්තෝ සාසනික වශයෙන් ගත්තහම මේ සිදුවීම් ටික දකින්න පුළුවන් විදිහට ඔබ තුළ විශේෂ හැකියාවක් තියෙන්න ඕන. සසර දුකින් ඉගොඩ වෙන්න නම් ඔය ඇත්තු ළඟ ඡන්ද විදිය චිත්ත විමර්ශා කියන මේ ටික ඕන වෙනවා. ඔය පින්වතුන්ට සසරින් ඉගොඩ වෙන්න කරන භාවනා මාර්ගයට අදාළ කාරණා කරගෙන යන්න කැමැත්ත තියෙන්න ඕනේ. සතර සම්‍යප්පදං වීර්ය ඕන වෙනවා. විවිධ කාමයන්ට එහෙම හිත නැමෙන්නේ නැතුව ඒවයින් අයින් වෙලා මේ කරන්න හදන භාවනා කටයුත්තේ ඒ දේටම හිත නැමිලා තියෙන්න වෙනවා. චිත්තිද්දීපාද ස්කන්ධ ධාතු ආයතන සසර ස්වභාවය ගැන හොඳින් නුවණින් දැනගන්න පුළුවන් විමංසිද්දීපාදේ ඕන වෙනවා. මේ සතර ඉද්දීපාද ඕන වෙන්නේ අපිට ඍද්ධි පහක් උපදවා ගන්න. අභිඤ්ඤේයේ සුධම්මේසු අභිඤ්ඤා සිද්ධි, පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි, සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි, භාවීතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. පින්වත්නි, ඔය ඇත්තට ආත්මයක් සත්වී පුද්ගලයෙක් මම කියලා දෙයක් තියෙනවා කියලා දෘෂ්ටියක් තිබ්බේ චිත්තචෛසික රූප ධර්ම දන්නේ නැතුව හිටිය හින්දානේ. ඔය ඇත්තන්ට චිත්තචෛතසික රූප නිබ්බානමේ පරමාර්ථ ධර්ම ගැන දැනගන්න වෙනවා. චිත්ත කිව්ව ගමන් ඔබේ චක්කු විඥානය සම්පටිච්චන සන්තිරණ වොත්තපන ජවන්සිත් හත තදාරම්මන බවංග අහපව අතීත බවංග බවංග චාන බවංගු පච්චේද පංචද්වාරාවචන අහපව චක්කු විඤ්ඥාන සම්පටිච්චන සන්තිීන වොත්තපන ජවන් තදාරම්මන බවංග අතීත බවංග බවංග චාන බවංගු පච්චීද පංචත්වාරාවච්චන ඔය ක්‍රමීට ඇසී හටගන්න කනේනාසී දිවී ශරීරී හද වස්තුවේ ඒ තැන්වලට අදාළ අරමුණුත් එක්ක ඇතිවන ඒ සිත්වල සියලු ස්වභාවයේ කර්ම හිත් තියෙනවා, විපාක හිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, කුසල අකුසල විදියට කර්ම සිද්ධාකාරයක් වෙනවා, කුසල විපාක අකුසල විපාක විදියට විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. මේ විදිහට ඒ සිතට අදාළ කවුරු ගැන දැනගන්න වෙනවා. චෛතසික ගත්තාම 52ක් වූ චෛතසික ධර්මවල අකුසල සිත්වල විතරක් යෙදෙන චෛතසික, කුසල සිත්වල විතරක් යෙදෙන චෛතසික, ඒ සියලුම සිත්වල යෙදෙන චෛතසික, මේ ආදී අන්‍ය සමාන අකුසල සෝබන කියන මේ රාශිවලට අයිති කවුරු දැනගන්න වෙනවා. රූප කිව්වහම රූප 28ක්, මහා භූත රූප 4යි, ඒව නිසා හටගන්න රූපයි. ඒව දැනගන්න වෙනවා. නිවන දැනගන්න වෙනවා. මේව දැනගන්න එක විශේෂ ඉරියදියක්. පින්වත්නි, මේව හරියටම දැනගත්තොත් අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. මේවා තියෙන විදිහට තියෙන ආකාරයට මේ වගේ ලක්ෂණ ස්වභාවයේ සියලුම විදේවල් ඔබ ආත්මය කියලා හිතුවට, මම කියලා හිතුවට, සත්වයා කියලා හිතුවට, පුද්ගලයා කියලා හිතුවට එහෙම දෙයක් නෙමෙයි. මේවා ඇවිල්ලා චිත්තචෛසික රූප, තව විදිහකින් කිව්වොත්
රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මේවා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයෝ මේවා මේ තියෙන විදිහටම දැනගන්න ඕන තියෙන විදිහටම දැනගන්නකොට ඔබට ඝන සංඥාව නැති වෙලා ගිහිල්ලා සත්පුද්ගල ස්වභාවය නැතුව මේ තියෙන දේ තියෙන විදිහටම අවබෝධ වෙන්න ගන්නවා. සත්පුරුෂ පින්වත්නි ඝන හතරක් තියෙනවා. සමුහ ඝනය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්භන ගණය කියලා. සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්භන ගණය කියලා. ගණ හතරක් තියෙනවා. මේ සත්වීන්ට හිතෙනවා මේ ඔක්කෝම එකට තියෙන ඒවා කියලා. හැමෝම මයික් එක ඕෆ් කරගන්න. අපි කාලිංග මහත්මිය ඕෆ් කරා. මකට ඒ හැකියාව නැහැ. එහෙමයි සාරාංශ මකන. එතකොට සත්පුරුෂ පින්වත්නි සියලුම සංස්කාර ධර්මයෝ අනාත්මයි, අනිත්‍ය දුක්ඛයි. මේ සියලුම සංස්කාර ධර්මවල ආත්මයක් කියලා එකක් නැහැ. ඒකේ ආත්මයක් නැහැ කියන එක තමන් තහවුරු කරගන්න ඕනේ. අනාත්ම දර්ශනය ඇති කරගෙන ආත්මයක් තියෙනවා කියලා හිතන දේ වැරදි. ආත්මයක් නැහැ. අනාත්ම දර්ශනය, අනාත්ම වශයෙන් ඒක දැකලා ඔබ ඒක තහවුරු කරගන්න ඕන. මේ සියලුම ත්‍රිභූමික සංස්කාර ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය වැහිලා තියෙන ඝන සංඥාවෙන්. පින්වත්නි ඝන සංඥාවෙන් මේක වැහිලා තියෙනකොට ඔය ඇත්ත නුවණින්ම දකිමින් ඝන සංඥාව නැති කරගන්න ඕන. ධර්මතා වෙන්වෙන් වශයෙන් බලන්න පුළුවන්කම ඔබට තියෙන්න ඕනේ. ආත්ම සංඥාව ඔබ නැති කරගෙන අනාත්ම සංඥාව ඇති කරගන්නට ඕනේ. අනාත්ම සංඥාව ඇති කරගන්නකොට ඔබට පේනවා මෙතන සමූහ ගණයක් තියෙනවා. රූප කලාප විදිහට තියෙන්නේ. රූප කලාපවල පුංචිම රූප කලාපේ සුද්ධාෂ්ටක, ලොකුම රූප කලාපේ රූප 13ක් තියෙනවා. එතකොට මේ විදිහට ඔක්කොම ගත්තාම රූප කලාප විදිහට තියෙන්නේ. ඒ වගේ කලාප එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මවකුස පිළිසිඳ ගත්ත වෙලාවේ ඉඳලා මවපියන්ගේ සුඛදීම්බ සංසේචනයේ සහ ප්‍රතිසන්දි විඥානමේ පංචපාදා නස්කන්ධයේ පහළ වීම සිදු වූ වෙලාවේ ඉඳන් රූප කලාප දවසින් දවස වර්ධනය වෙවි, හැදි හැදි වැඩි වැඩි එනකොට කම්මචිත්තරේතු ආහාර කියන හේතුවලින් ඒ විදිහට වර්ධනය වීගෙන වීගෙන එනකොට එතන තියෙන හැම වෙලාවකම සමූහයක්. කලාප 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 ගොඩාක් එකට එකතු වෙලා සමූහයක්. නාම ධර්මත් එහෙමයි. විඥානයේ චෛතසිකත් එක්ක තියෙන්නේ. ඇහි පිල්ලමක් ගහරි ලක්ෂ ගානක් ඇති වෙනවා. නාම රූප ධර්ම ඔක්කෝම එකක් විදිහට ගන්නව නම් එතන තියෙන්නේ වැරදි දෘෂ්ටියක්. ඒක සමූහ ගණයක්. ආත්මයක් විදිහට එකක් තියෙනවා කියලා හිතනකොට ඒක සමූහ ගණයක්. ඊට පස්සේ සන්තති ගණය. සන්තති කිව්වහම පින්වත්නි මේක පරම්පරාවක් විදිහට තියෙන්නේ. මේ නාම රූප ධර්මයෝ, මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයෝ ආත්මය කියලා එකක් විදියට හිතුවට, මේක කාලයක් තිස්සේ එකම දෙයක් විදියට වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා හිතුවට ඒක ඒ මොහොතේම නැතුව යනවා. මේක මේ පරම්පරාවක් විදියට තියෙන්නේ.
ඒ පරම්පරාවක් විදිහට තියෙන දේ එහෙම දකින්න නැතුව තියෙනකොට ඒක සන්තති ගණයක්. ඊට පස්සේ මේ වගේ කෙරෙන කටයුතු විවිධාකාරයිනේ. කෙරෙන කටයුතු විවිධාකාරයි. එක එක නාම ධර්ම වලින් එක එක රූප ධර්ම වලින් වෙන වෙනම ක්‍රියාවන් කෙරෙන්නේ. පඨවි ධාතුව කිව්වහම තද ගතිය. ආපෝ තේජෝ වායෝ කිව්වහම ඒවට ආවේනික ලක්ෂණ ඔබ දන්න හින්දා ඒක දැන් විස්තර කරන්න නැත්තේ. අනේක උපාදාය රූප 24 ගත්තහම ඒවා ඔක්කොටම එක එක ලක්ෂණ තියෙන්නේ. එක එක දේවල් වලින් එක එක ක්‍රියාවන් කෙරෙන්නේ. මේකෙන් කෙරෙන එක ක්‍රියාවක් අනිකෙන් තව ක්‍රියාවක් ආපෝ තව ක්‍රියාවක් තීජෝ තව ක්‍රියාවක් චක්කුප්පසාදී තව ක්‍රියාවක් සෝතප්පසාදී තව ක්‍රියාවක් ගහන ජීවහා කාය ක්‍රියා තව ක්‍රියාවක් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඉක්තිබා පුරුෂ බා මේ වගේ වෙන වෙනම ක්‍රියාවක් මේවා කලාප 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 විදිහට වෙන වෙනම තියෙනවා. රූප ධර්ම එක එක ක්‍රියාවන් කෙරෙන්නේ ඒ කෘත්‍ය ගණය. ඊට පස්සේ ආරම්මන ගණය කිව්වහම දැන් සිත් වලින් එක එක අරමුණු ගන්න. සිතෙන් සිතට සිතෙන් සිතට එක එක අරමුණු චක්කු විඥානයේදී රූප අරමුණ සෝත විඥානයේදී ශබ්ද අරමුණ ඒවා එහෙම ඇති වුණාම සම්පටිච්චන සම්තිරණ වොට්ටපන කර්මජවන් තදාරම්මන භවංග ඔය වගේ එක අරමුණක් අරගෙන තව තවත් සිත් ඇති වෙනවා. ඒ අරමුණට සම්බන්ධව එක එක වැඩ කරන්න එක එක ක්‍රියාවන් කරන්න. අපි මේක දැක්කා කිව්වට එතන අධික වේගයෙන් ඇසුරක් ගහනකොට අති විශාල ප්‍රමාණයකින් චිත්ත චෛතසික එක එක වැඩ කරමින් ඇති වෙලා ඒක ආරම්භන ගණය. එතකොට අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියලා කිව්වහම මේ සන්තති ගණය සමූහ ගණය ආරම්භන ගණය කුත්‍ය ගණය කියන මෙන්න මේ ගණ සංඥාවෙන් වැහිලා තියෙන මේ දේ තියෙන විදිහටම දකින්න පුළුවන්කම තියෙන්න ඕන. ස්කන්ධ ස්කන්ධ විදිහටම ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයෝ ඒවා ඒ විදිහටම දකින්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒකට ධර්ම ශ්‍රවණය කරන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, මේකට කැමැත්ත තියෙන්න ඕනේ. ඒ ශාසනික වශයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ නැති ඒවා. ඒ අයට තියෙන්නේ රූප වලට ආසා කරන එක. ඒක තමන්ට අයිති කරගන්න විදිහ. තවත් කෙනෙක් ඒ රූපයට අයිතිවාසිකම් කියනකොට ඒ කෙනාත් ඒක ගැටෙමින් ගහමරාගෙන අරක තමන්ටම අයිති කරගන්න උත්සාහ කරන එක. තව කෙනෙක් තමන් අයිති කරගෙන ඉන්න දෙයකට මොනවහේදී දෙයක් කිව්වොත් ඒක ගැටෙන විදිහ. එහෙම නැත්නම් හිතේ ඊර්ෂ්‍යාව ඇතිවන විදිහ. මේ වගේ අර සාමාන්‍ය චිත්ත සන්තති වල තියෙන්නේ නිතරම ආසවනුසය යෝග යෝග නීවර සංයෝජනාදී කාරණා. ඒ වුණාට මෙතන අපිට අවශ්‍ය වෙන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ සැබෑවටම තියෙන කවුරු වල සැබෑ ස්වභාවය දැන ගැනීම. තියෙන දේ තියෙන විදිහටම දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඒක හැමෝටම කරන්න බෑ. ඒක රාගයෙන් අන්ධ වෙච්ච අය කරන්න ගියොත් ඈනුන් අයනවා. ඉරිසියා මානාදී කෙලෙස් බහුලව ඉන්න කට්ටිය මේක කරන්න ගියොත් ඒ අයට කෙලෙස් වල බලවත්කම හින්දා මේක කරන්න අමාරු. ඒ නිසා ඒ අය සුදුසු කාලයට තමන්ව පත් කර ගන්න වෙනවා. සුදුසු කාලයට තමන්ව සුදුසු කාලයට පත් කර ගන්න වෙනවා. කාලීන ධම්ම සවණං, කාලීන ධම්ම සාකච්ඡා, කාලීන සමතෝ, කාලීන විපස්සනා විදිහට තමන්ගේ චිත්ත සන්තානය ඒ ඊළඟ කවුණු කරන්න පුළුවන් සුදුසු කාලයට තමන්ව පත් කර ගන්න ඕන. මේ සුදුසු කාලය කියන්නේ මේ වේලාවක් සාමාන්‍ය ජීවිතයේම උළුස්ස වේලාවක් පැයක් ගන්න නෙමෙයි කියන්නේ චිත්ත සන්තතියේ සුදුසු කාලය.
එතකොට ඒවා කරන්න පුළුවන් කාරණා හතරක් තියෙන්න ඕනේ. අපි මේ කතා කරමින් ඉන්නේ ඡන්දේ විදිය චිත්ත විමර්ශනා කියන ඒවා. එම විස්තර කරන්න කලින් සාසනික මේ කාරණාව පෙන්වලා දෙන්න ඕනේ. ඒ නිසායි අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියන එක විස්තර කළේ සන්තති සමූහ ආරම්මන කුත්‍ය කියන ඝන සංඥාවෙන් ඇහිලා තියෙන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මාදිය දැන හඳුනාගෙන සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් මම කියලා කිනේ දෙයක් නැහැ මේවා මෙන්න මේ ධර්මතාවයි කියලා දැන ගැනීම ඒවා අවබෝධ කර ගැනීම මේ කරුණෝ අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤා සිති එක එක ඉර්ධියක් ඊළඟ එක පරිඤ්ඤේ යේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පින්වත්නි ආර්ය සත්‍ය හතරක් තියෙනවානේ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ආර්ය සත්‍ය හතරක් තියෙනවා මේකෙන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ධර්ම ස්කන්ධ පහයි ධාතු 18යි ආයතන 12යි ඉන්ද්‍රිය 22යි මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ධර්ම මේ ධර්මවල වෙන වෙනම ලක්ෂණ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණයන් තමන්ගේ නුවණින් හරියට පිළිසිඳ දැනගන්න ඕනේ දුක්ඛ ආර්ය සත්‍යයට අදාළ ඒ ධර්මතා ගැන ලක්ෂණ හරියට නුවණින් පිළිසිඳ දැනගන්න ඕන. ඒක පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන එක. එහෙමනම් දුක්ඛ ආර්ය සත්‍යයට අදාළ දේවල් මුලින්ම දැනගන්න ඕනේ. ඒකනේ භාවනා වඩන පින්වතු මුලින්ම සමත විදර්ශනා කොයි විදිහට ආවත් විදර්ශනාව පටන් ගන්නකොටම ඊ ඇයට පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් ලබා දෙන දක්ෂ ගුරුවරු හරි මාර්ගයේ දන්න ගුරුවරු මුලින්ම තමන්ගේ සිස්සයින්ව පංච උපාදානස්කන්ධයේ ධාතු ආයතන ඉන්ද්‍රියන් දන්න කෙනෙක් බවට පත් කරනවා. නොදන්නා ඉබාගාති කෙලෙස් කුඩවල් පස්සේ ගිය ඇත්තන්ව මුලින්ම දුක්ඛ ආර්ය සත්‍ය දන්නා පිරිසක් බවට පත් කර ගන්න ඕනේ. පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. ඊට පස්සේ තුන්වැනි විදිය තමයි පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන තණ්හාව 108 ආකාර තණ්හාවයි තව තියෙන හැම කෙලෙස් ධර්මයක්ම ප්‍රහාණය කරගන්න ක්‍රමේ දැනගන්න ඕන. ප්‍රහාණය කරන්න ඕන එක තුන්වැනි විදිය. හතරවැනි එක තමයි සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. තම තමන්ගේ චිත්ත සන්තානවල නිදාගෙන නැගිටිනා වගේ අනුසේ මට්ටමේ තියෙන තණ්හාවන් තව විවිධාකාර කෙලෙස් පිටාර ගල්න මට්ටමේ තියෙන වීතික්‍රම කෙලෙස් අලුයට ගින්දර වගේ තියෙන පරිඋත්තාන මට්ටමේ කෙලෙස් ඒවා නැවත ඇති වෙන්නේ නැති විදිහට නිවන් දකින්නට ඕනේ. සහ මුලින්ම සියලුම කෙලෙසුන් නැත්තටම නැති කරන්න ඕනේ. තණ්හාවේ ඉතිරියක් නැතුවම සහ මුලින්ම කෙලෙසුන් දුරු කරන්න ඕන. ඒක තමයි සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. එහෙමනම් ඒ වෙනුවෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ පිළිපදින්න වෙනවා. සම්මා කම්මන්ත වාචා ආජීව කියන සීලය, සම්මා වායාම සති සමාධි කියන සමාධිය, සම්මා දිට්ඨි සංකප්ප කියන ප්‍රඥාව, මේ සීල සමාධි ප්‍රඥාව දියුණු කරගන්න වෙන භාවයේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි.
එතකොට තමයි සෝහන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයන්ට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ தත්ත්වයට පත් වෙන නම් පින්වත්නි මේ කරන කටයුත්තට කැමැත්ත තියෙන්න ඕන. මේ කරන්න ඕන කටයුත්ත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙසුන් අසන්න ඕන. මේ කටයුත්තට ඡන්ද ඉද්ධිපාදේ කැමැත්ත තියෙන්න ඕනේ. මේක කරන්න කැමැත්ත තියෙන්න ඕන, ආසාව තියෙන්න ඕන, උවමනාව තියෙන්න ඕනේ. තමන්ට නොසන්සිඳෙන උවමනාවක්, ආසාවක්, කැමැත්තක් තියෙන්න ඕන. තදබල කැමැත්තක් තියෙන්න ඕනේ, ප්‍රබල කැමැත්තක් තියෙන්න ඕනේ. තීරෙන්නේ නැත්නම් අහපව තීරුම් ගන්න, අහපව තීරෙන්නේ නැත්නම් අහපව තීරුම් ගන්න. එහෙම තීරුම් ගන්න යනකොට තමන්ගේ තියෙන මේ කෙලෙස් ධර්ම ගොඩ තමන්ගේ ගුරුවරුන් අනිත් අයගේ පිට තියලා ඒ විදිහට එහෙම තියෙනවාද කියලා, තමන්ගේ කෙලෙස්ම අනිත් අයගේ තියෙනවාද කියලා බලන එක නෙමෙයි, තමන් තමන්ගේ කෙලෙස් හොය 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 ඒවා නැති වෙන විදිහට කටයුතු කරමින් මේ ස්කන්ධ ගැනම හොයන්න, ධාතු ආයතන ඉන්ද්‍රියම හොයන්න කැමැත්ත තියෙන්න ඕන. මේ කිව්ව පස්සාකාරයක ශාසනික ඊදිය ලබන්න කැමැත්ත තියෙනවා නම් ඒක ඡන්ද ඉද්ධිපාදය. ඡන්ද ඉද්ධිපාදයේ වැඩෙනවා, වර්ධනය කරගන්න ඕනේ, දියුණු වෙනවා. ඊට පස්සේ විරි ඉද්ධිපාදය. විරි ඉද්ධිපාදය කිව්වහම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. නූපං අකුසල් නූපදවන්නට කරන වීර්ය, උපං අකුසල් දුරු කරන්නට කරන වීර්ය. නූපං කුසල් උපදවන්නට කරන වීර්ය, උපං කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර්ය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අවශ්‍ය වෙනවා. කෙලෙස් ධර්ම චිත්ත සාන්තති නිදාගෙන වගේ තියෙන්නේ, අලුයට ගිනි වගේ තියෙන්නේ, ඒ වගේ පිටාර ගලමින් වගේ තියෙන්නේ. ඒවා නැති කරගන්න අපිට සීල සමාධි ප්‍රඥා ඕන වෙනවා. සීලයෙන් පුළුවන් වීතික්කම කෙලෙස් නැති කරගන්න, පරිඋත්ථාන අලියට ගිනි වගේ තියෙන කෙලෙස් පුළුවන් අපිට සමාධියෙන් නැති කරගන්න, ප්‍රඥාවෙන් නැති කරගන්න පුළුවන් අපිට. නිදාගෙන වගේ තියෙන ඒ අනුසේ මට්ටමේ කෙලෙස්, ඒ වෙනුවෙන් ආර්යෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න ඕන. සත්පුරුෂ පින්වත්නි, මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අපි ඒකට කියනවා විරි ඉද්ධිපාදය කියලා. ඊට පස්සේ ඊළඟට චිත්ති ඉද්ධිපාදය. චිත්ති ඉද්ධිපාදය කියලා කියන්නේ ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති වෙන වෙනේවට නැමෙන්නේ නැතුව මේ අවශ්‍ය දේටම නැමිලා තියෙන්න ඕනේ. ඔය ඇත්තන්ට සෝවහන් වෙන්න පුළුවන්, සකදාගාමි අනාගාමි අරහත් වෙන්න පුළුවන්, විදර්ශනා භාවනාවෙන් ලැබෙන උසස්ම ප්‍රතිඵලයේ ඒක, සමත භාවනාවෙන් ඔය ඇත්තන්ට පංචාභිඥා උපදවා ගන්න පුළුවන්. එතකොට මෙහෙම ඉර්ධිපාතිහාරය කරන්න පුළුවන්, අතීතයේ බලන්න පුළුවන්. ඔය වගේ ඔහොම කියනකොට හුඟක් අයට ආස හිතන, අනේ මම මේක කරගන්න ඕන කියලා කියමින් ඉන්නකොට ආස හිතෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට ආපහු අනුසය පරිඋත්ථාන වීතික්‍රම, නිදාගෙන වගේ තිබ්බ කෙලෙස් මතු වෙනකොට, අලුයට ගිනි වගේ තියෙන කෙලෙස් මතු වෙනකොට, පිටාර ගලමින් වගේ කෙලෙස් තියෙනකොට, අර හිතපු දේ කරන්න බැරි වෙලා යනවා. එතකොට ඒක අමතක වෙලා යනවා. එහෙම අමතක වෙලා යන්නේ නැති විදිහට හිත මේ අදාළ ස්කන්ධ ධාතු ආයතන මේ පස්සාකාරයක ශාසනික ඉදියටම බර කරලා තියා ගන්න ඕනේ, නැමිලා තියෙන්න ඕනේ.
අහපව කාමයන්ට යන් නැති වෙන විදියට, ද්වේෂයන්ට යන් නැති වෙන විදියට, ඊර්ෂ්‍යා මානයන්ට යන් නැති වෙන විදියට, අහපව කෙලෙස් වලට යන්නේ නැති විදියට, අහපව කෙලෙස් වලට බර වෙන්නේ නැති විදියට මේ ශාසනික ඊදී පහ ලබන්න පුළුවන් විදියට ඔය ඇත්තන්ගේ හිත නැමිලා තියෙන්න ඕනේ මේ පැත්තටම. ඒකට අපි කියන චිත්තිද්දීපාදේ කියලා. අභිඤ්ඤයේස මේස අභිඤ්ඤාසිද්ධි පරිඤ්ඤයේස ධම්මේස පරිඤ්ඤාසීති පහතබ්බේස සච්චිකාතබ්බේස භාවේ තබ්බේස කියන ඒ විදිහට ඔය ඇත්තන්ගේ සිත නැමිලා තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. එතන ඊළඟ එක තමයි විමංසිද්ධිපාදය. නිතරම ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ධර්ම, ඒ ගැඹුරු ධර්මවල නුවණ හසුරවන්න පුළුවන්කම තියෙන ඕනේ. ඒ වගේම සතර අපාය උප්පත්තිය ලබන විඥාන, ඒවායේදී පහළවන නාම රූප ධර්ම, ඒවායේදී කායික මානසික විඳිනවන දුක් කරදර, මුවෙක් කියලා කැලේ හිටියා, සමනලෙක් කියලා හිටියා, තව කෙනෙක්ගේ ගුදුරක් වෙන විදිය, පිහාටු කැඩෙන විදිය, වැස්සට අව්වට මුහුණ දෙන්න වෙන විදිය, ඒ රෑ පහන් කරන්න පුළුවන්ද බැරිද කියන එක, ජීවිතය කොයි වෙලාවෙද කියන්න බෑ සියලු සත්ත්වයින්ගේ. මේ සතර අපායි, නරක, තිරිසන්, ප්‍රේත, අසුර, මේ අපායි භයානකකම, ඒක දුක් විඳින්න වෙන විදිහ, සසරේ භයානකකම, කම්සප තිබුණත් මනුස්ස දිව්‍ය වගේ තැන්වල තියෙන මේ භයානක දුක් කතාන්දරය, මේවා නුවණින් දකින්න ඕනි. ස්කන්ධ ගැන, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ආදී ධර්ම ගැන නුවණින් දකින්න ඕනේ. ඒක විමංසිද්ධිපාදය. මෙන්න මේ කියන සතර ඉද්ධිපාද අවශ්‍ය වෙනවා. පින්වත්නි, සතර ඉද්ධිපාද ධර්ම තමන් තුළ උපදවා ගත්තොත් ඒ ඇයට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න පුළුවන්. සතර ඉදිපාද ශක්තිමත් නම් ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ ආදී මේ සියලුම කරුණු සම්පූර්ණ කරගන්න පුළුවන්. හිත දියුණු කරන පැත්තෙන්, විදර්ශනාවෙන් මාර්ගඵල උපදවාගෙන අවසානයේ සෝහන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මඟ සතර ඵල අවසානයේදී රහතන් වහන්සේ නමක්, රහත් තේනින් වහන්සේ නමක් වෙලා පින්වම් පාන්න පුළුවන්. මේ විදිහට සමත විදර්ශනා භාවනාවන්ට අදාළව මේ ඉදිපාද හතර දියුණු වෙන්නට ඕනේ. ඡන්ද විදිය, චිත්ත විමංසා, සාසනික අපි බලාපොරොත්තු වන ඒ වටිනා ඉරිදි පහ උපදවා ගන්න නම් මේ ඉරිදි හතර ඕන වෙනවා. ඡන්ද විදිය, චිත්ත විමංසාවන් තමන් තුළ ඇති කර ගන්න ඕන. සදහැබෙන සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඔය ඇත්තෝ අවිද්‍යාව කිව්ව ගමන්ම අවිද්‍යාවේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කිව්ව ගමන් ඒක දැනගන්න වෙනවා. ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රියයන්ගේ පූර්වාන්ත, අපරාන්තයේ පූර්වා පරාන්තයේ පටිච්ච සමුප්පාදම් නොදන්නාකම කිව්ව ගමන්ම දැනගන්න වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව උපදවාගෙන ප්‍රඥාවෙන් දැනගත යුතු ටික දැනගන්න වෙන. අවිද්‍යාවෙන් වහල නම් තියෙන ඒකට විරුද්ධ ප්‍රඥාව දැනගන්න ඕනේ. අවිද්‍යාව නිසා සංස්කාර ඇසෙනකොට ප්‍රඥාව නිසා සංස්කාරයන්ගේ නැවැත්මට ඕන කරන
බෝධිපාසක ධර්ම දියුණු වෙන්න ඕනේ. සංකාරිසා විඥාන පහළ වෙනකොට විඥානයන්ගේ ප්‍රතිසන්දි විඥාන ආදීයේ කර්ම විපාක වැඩපිළිවෙල ඇතිවෙන එක නැති කරලා දාන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව නැතිකොට සංස්කාර නැති වෙනවා, සංස්කාර නැතිකොට විඥාන නැති වෙනවා, විඥාන නැතිකොට නාම රූප ඒ විදිහට නාම රූප නැතිකොට සලායතන ওই විදිහ නැති කර කර නැති කර කර නැති කර කර යනවා සසරේ ගමනින් ඉක්ොඩි වෙන්නට ඕනේ. හොඳයි පින්වත්නි, අද දවසේදී තුයත්තත් අවශ්‍ය ප්‍රමාණවත් අනුශාසනාවන් සිද්ධ කළේ සත්පුරුෂ පින්වත්නි සසරෙන් ඉක්ොඩි වෙන්නට අදිස්ථාන සීලීව කටයුතු කර ගන්නට ඕනේ. අපි කාලිංග මැතුමනි, අපි අපේ පින්වතුන්ට සුළු අවස්ථාවක් ලබා දීලා මේ වස්සාන කාලේ අන්තිම දින ටිකනේ දැන් පාදුක ධර්ම දේශනාවකට අපි සූදානම් වෙන්නේ නිසා අපි අද කෙටියෙන් කටයුතු අවසන් කරන්න බලමු. එහෙමයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන්නද ස්වාමීන් වහන්ස? හොඳයි, තියෙනවා නම් අපි කෙටි අවස්ථාවක් දෙමු. එහෙමයි, පිළිලත් ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. සතර ඉදිපාද ගැන කතා කළා ස්වාමීන් වහන්සේ අද. වහන්ස අවසරයි. සුවහසර, අභිඤ්ඤය පරිඤ්ඤය කියන ධර්මතාවය දෙකක් දෙකම එක විදිහටයි කියලා මට හැඟෙන්නේ. හිතන ප්‍රධාන වෙනස මොකක්ද සුවහස? මෙතන අභිඤ්ඤය පරිඤ්ඤය කිව්වහම දෙකම එක වගේ තමයි. ඒ වුණාට එතන දැන් අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤාසිට්ඨි කියලා ගත්තාම සන්තති සමූහ ආරම්මන කුත්‍ය විදිහට ඝන සංඥාවෙන් ආත්මේ මම කියලා අපි අරගෙන තියෙනවානේ. මෙතෙන්දි ගන්න අපි ඝන සංඥාවට අදාළ කාරණා, ඝන සංඥාවට අදාළ කාරණා අරගන්නවා. ඊට පස්සේ ඊළඟ කේදී අපි ගන්නවා මේ පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කිව්වහම අතන මේ රූප අරූප මේ හැම විදිහටම තියෙන ඒ දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් පිළිසිඳ දැනගන්න එකට ඒක දෙවිධයකට ගන්න ඕනේ. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධිය කිව්වහම සන්තති සමෝ ආරම්මන කුත්‍ය කියන මේ ඝන සංඥාවෙන් වැහිලා තියෙන නාම රූප ධර්මයෝ සත්වයෝ පුද්ගල වගේ Tamante වැටෙහින ඒ ස්වභාවය නැති කරගෙන ඒක එහෙම තියෙන විදිහ දැනගන්න ඕන. ඊට පස්සේ අපි දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙනවනේ මේ කතා කරන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය. එතකොට ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් දැනගනිමින් කටයුතු කරගන්න ඕනේ. ඒක දෙක බැලුව බැලම ටික වගේ පෙන්න ටිකක් නෙමෙයි දෙකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔය දෙකටම විදර්ශනා නුවණ තමන් අවබෝධ කරගත්තේ ගතිය උත්තේ නේ ස්වාමීන් වහන්සේ. ඔව්, මෙතන ඔය හත් මගපල් ලබන්න ඕනමයි. මගපල් ලබන ගමනට මේව සම්පූර්ණ කරගන්න ඕනමයි. ඒකට අනුපිළිවෙලට අර අපි ඔය ඇත්තන්ට මේ ඔක්කොම ආවරණය වෙන තමයි අර අනුපිළිවෙල භාවනා ක්‍රමයක් කියලා දෙන්නේ. ඒ ක්‍රමය කළොත් අනිවාර්යයෙන්ම ඔබතුළු රහතන් වහන්සේනමක් රහත් වෙන්නේ නැසරම බිහි වෙනවා ඒකාන්තයි. එහෙමයි සර්. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද? එහෙමයි සාරස පොඩි මේ අනිත් අයටත් දැනගන්න මේ පුළුවන් මේ සමහර සාරස මේ උතන චිත්ත කියලා කිව්ව සමහර සතර ඉන්දිපාද කතා කරනකොට චන්ද විරිය චිත්ත කියලා කිව්වේ එතන භාවනා මනසද සාරස? අවසරයි කාලික මහත්මයා, මට පොඩ්ඩක් කියනවද මෙතන මේ ධාතු 18ක් කියේ මොකද්ද කියලා පොඩ්ඩක්. මොකද තේරුණේ නැහැ මොකද? දැන් ධාතු 18ක් කියලා කිව්වේ නේද? ධාතු 42 නෙමෙයිද මොකද්ද? එහෙනම් 18යි කිව්වේ මොකද්ද? මට ඒක චුට්ටක් ධාතු 18ක් ගැන කිව්වේ නැහැ නේද? ධාතු 10 ධාතු ඒ කියන්නේ රූප 28 ගැන තමයි කිව්වේ. මේ හතර ගැන ධාතු 18ක් කියලා කිව්වේ අර මේ ඔව් රූප වලින් ගත්තාම එතකොට මේ
අපි චක්කු රූප චක්කු අජත බහිද දෙක ලැ චක්කු රූප එතන කිව්වේ මොකද්ද? රූපේ චක්කු ප්‍රසාදේ චක්කු රූපේ ඔව් චක්කු රූපේ ඒකට චක්කු විඥාණය නේද? ඒ වගේ ඔව් හයක් වුණාම 18යි. සෝතකයි සෝත 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 විඥාණය අභ්‍යන්තර බාහිර සෝත විඥාණය. සෝත ප්‍රසාදේයි ඔව් ප්‍රසාදයයි. ශබ්දයයි. ඔව් එතකොට 18 උනේ ආයතන හයත් එක ගත්තාම අර තුන් ආකාරයට ආපුවාම 6 වරක් තුන 18ට. මම හිතන්නේ ඒක. ස්වාමීන් වහන්සේ ආවේ. තේරුණාද මම හිතන්නේ? ඒක තමයි අභ්‍යන්තර බාහිර. ඔව් 18 උනේ. ස්වාමීන් වහන්සේ බැමිණි ආපු. ස්වාමීන් වහන්සේ වාසයට ඇහෙනවද? ඔව් මේ රත්නපුර කරන්ට් එක ගියා. තම රත්නපුර ඒක තමයි ස්වාමීන් මීටින් එකේ තියන. ඔව් එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒක අපි ප්‍රශ්නයක් අහලා හිටව වහන්සේට මම හිතන්නේ දැන් තව දේශනාවකට වඩින්න තියෙනවා කියලා කිව්වා. එහෙනම් අර ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි චිත්තගෙන අපි කතා කරමු ලබන සතියේදී නේ ස්වාමීන් වහන්සේ. ඔව් අපේ මෙතුමනේ අපි එහෙමනම් ලැබෙන සතියේ තේ ටික කල් තියමු. දැන් මේ අර සුපුරුදු විදියටම අවුරුද්දේ කඨින මාසෙට ලඟුණ හින්දා මේ අන්තිම කාලේ එක දිගටම පන්සල්වල මේ ධර්ම දේශනා තියෙනවානේ. මේ එහෙමයි ස්වාමීස. එතකොට අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න නම් ලබන සතියේ ස්වාමීස ඔය ලැබෙන සතියේ උන්තරම් කෙනෙක් කියව ස්වාමීස මේ ධාතු 18 ගැන තේරුම් නැහැ කියලා මම කිව්වා. මම හිතන්නේ ඒක හරිද දැන ඔබ වහන්සේකින් දැනගන්න වැඩි කැමැති ධාතු 18 කෙටියෙන් කියන්න ස්වාමීස ඒ අහපු කෙනාට ඒ මහත්මයාට. ඔතන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ඒ වගේම සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, දිවහා ධාතු, රස ධාතු, ඒ විදිහට ඔක්කොම ධාතු 18ක් තියෙනවා. මේ එහෙමයි ඒ ආකාරයේ තේ ටික දැනගන්න ඕන. මොකක්ද යම්ර තිබ්බ ගැටලු? ඒ ධාතු 18 මොකද්ද කියලා කි අපි කිව්වා ආයතන වලින් අර තුන ගාන ගත්තාම 18 වෙච්ච ආකාරය තමයි කිව්වේ වහන්සේ කිව්ව විදිහට. ඔව් ඒක ඔය එක මෙන්න මේ විදිහට මතක තියාගන්නකෝ. චක්කු දසෝද්දාතු මේ චක්කු විඥාන ධාතු එතන තුනයි. ඊට පස්සේ ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු එතන තුනයි. ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු එතන තුනයි. ඊට පස්සේ කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු එතන තුනයි. ඊට පස්සේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු, ඒ විදිහට ඒක දැනගන්න. අභ්‍යන්තර බාහිර ඒ ඇතුළ ඇති වෙන විඥාණය නේද සාරහස? ඔව් ඔව් හරි සාරහස. සත්‍ය පුද්ගලයේ කාර්ම නවන ධර්ම. හරි සාරහස එන අපි ලබන සතිය බලමු මාතෘකා මේකම කරගෙන යන්න තව ප්‍රශ්නක් තිබුණ නිසා. එහෙනම් සාරහස ඔබවහන්සේට බොහෝ ඔබවහන්සේ අපිට බොහෝ වටිනා ධර්ම පරයය දේශනා කළේ. ඔබවහන්සේට බොහෝ පිංගත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් ධර්මයෙන් සාර්ථයෙන් අපට ධර්මයේ කියාදී සසර දුක නිවනට දොර ඇරදෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ප්‍රාර්ථනා කරන අප තෙරුවන් සරණයි පින්වත්නි. මෙතෙක් කියලා රැස්කද ගත පුණ්‍ය ධර්මියෝ මියගේ නෑතැයින්ට අනුමෝදන් වේවායි කියලා සාත්නාදය පවත්වන්න. සාදු සාදු. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවායි කියලා සාත්නාදය පවත්වන්න. නිවන් දකින්න මේ පින් හේතු වේවායි කියලා සාත්නාදය පවත්වන්න. සාදු සාදු. සියලුම කටයුතු කෙටියෙන් අවසන් කළා. වස්සාන ධර්ම දේශනා සඳහා දැන් පාඩකට පිටත් වෙන තියෙන නිසා සතුටුස පින්වත්නි, ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වන්ත අපේ කාලින් ගුණරත්න මැතිතුම්, ඒ දයාබර මැතිය සමත් ගුණරත්න මැතිණිය පින්වන්ත දෙපළ හැමෝගේම හිතසුව පිංස අඛණ්ඩවම සිද්ධ කරගෙන එන පින්බර වැඩසටහන් මාලාවයි අද දවසේදීත් මේ සිද්ධ කළේ. ඇත්තට මේ ධර්ම දේශනා මාලාව අදට වඩා වටින තව අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ගියාම අනාගතයේ ඇතු අන්තර්ජාලයේ මේ වහනකොට ඒ ඇත්තට පොඩ්ඩක් ප්‍රයෝජනවත් දේවි. මේ ධර්ම දේශනා මාලාව සහ වැඩසටහන් මාලාව ඔබට පින් අනුමෝදන් කරනවා. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සාන්නේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලී ස නිච්ඡං වදාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුඛං බලං ආවිරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ වෙචේ අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිච්චතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ කුත්තං අවසරයි ස්වාමින් වහන්සේ.
තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නමකයන් අවසරයි අතිපූජනීය තපුවණි රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මේ මුතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම මහා ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනීයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේත්, සුදාරක ස්වාමින් වහන්සේත්, සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩවාසය කරන අනිකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. දීර්ඝා වේවා ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත්නි. Gracias.